අනාගත තාක්ෂණයේ ලොකු පෙරලියක් කරන්න පුළුවන් කියලා හිතන ඒ වගේම දැනට විශ්මිත සොයා ගැනීමක් විදිහට පරීක්ෂණ කරමි යන ඉතාමත් රසවත් සහ සංකීර්ණ මාතෘකාවක් තමයි ක්වොන්ටම් පරිගණකය කියන්නේ. අප අසා තිබෙන්නේ ක්වොන්ටම් පරිගණකය යනු ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියකින් සමන්විත වන පරිගණකයක් කියලා. ඉතින් මේ ගැන දැනගන්න, මේ ගැන සරල අදහසක් ලබා ගන්න එකතු වෙන්න මානියත් සමග දිගටම. පළමු අපි සාමාන්‍ය පරිගණක ක්‍රියා කරන ආකාරය ගැන කතා කරමු. සාමාන්‍ය පරිගණක හෝ සම්භාව්‍ය පරිගණක තොරතුරු සකසීමට අපි දන්නා පරිදි භාවිතා කරන්නේ බිටු. බිට් යනු පරිගණකයක ඇති කුඩාම දත්ත ඒකකය වන අතර එය බිඳුව හෝ එක මගින් නිරූපණය කරනු ලබනවා. උදාහරණයක් ලෙස ඔබ ඔබේ යතුරු පුවරුවේ ටයිප් කරන විට එක් එක් අකුරු එම අකුරු නැවත බිටු බවට පරිවර්තනය වී නැවත ඔබගේ පරිගණක තිරය මත අකුරු ලෙස ප්‍රදර්ශනය වෙනවා. ඉතින් දැන් සිතන්න බිංදු සහ එකේව පමණක් නොව ඊට වඩා යමක් භාවිතා කළ හැකි පරිගණකයක් පිළිබඳව. එසේ වුවහොත් එම පරිගණකය කොතරම් බලවත් වේවිද? ක්වොන්ටම් පරිගණනය පැමිණෙන්නේ මෙන්න මෙහිදී. ඉතින් ක්වොන්ටම් පරිගණකවල බිට් වෙනුවට භාවිතා කරන්නේ කිව් බිට්ස් නම් දෙයක්. කිව් බිට්ස් යනු ක්වොන්ටම් පරිගණනයේ මූලික තොරතුරු ඒකකයයි. නමුත් ඒවා බිට්ස් වලට වඩා බොහෝ සංකීර්ණයි. බිටුවලදී එක් අවස්ථාවක බිඳුව හෝ එක පමණයි පැවතිය හැක්කේ. නමුත් කියුබිට් ඊට වඩා වෙනස්. කියුබිට්ස් වලට පුළුවන් එක්වර එක් අවස්ථාවක බිඳුව සහ එක යන අවස්ථා දෙකම එකවර පවතින. මෙම ගුණයට අපි කියන්නේ සුපිරි ස්ථානගත කිරීම, එහෙම නැත්නම් සුපර් පොසිෂන්. සුපර් පොසිෂන් යනු ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ මූලික සංකල්පයයි. එය ඉලෙක්ට්‍රෝන සහ ෆෝටෝන වැනි ඉතා කුඩා අංශු ක්වොන්ටම් ලෝකයේ හැසිරෙන ආකාරය විස්තර කරන විද්‍යාවයි. ඉතින් මෙහිදී අංශු එකවර අවස්ථා කිහිපයක පවතින්න පුළුවන්. අපගේ එදිනෙදා අත්දැකීම් ගැන සලකා බැලුවොත් මෙම අවස්ථාව නම් අපගේ අත්දැකීම් වලට වඩා බෙහෙවින් වෙනස්. මොකද අපි දන්නවා එදිනෙදා ජීවිතයේදී එක් අවස්ථාවක එක්තරා සංසිද්ධියක් පමණයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. උදාහරණයක් විදිහට කාසියක් උඩ දානවා යයි ඔබ සිතන්න. කාසියක් උඩ දැමීමේදී එක් අවස්ථාවකදී අපිට හෙඩ් හෝ ටේල් ලැබෙනවා. ඒ වගේම තවත් අවස්ථාවක ටේල් හෝ හෙඩ් ලැබීමට පුළුවන්. නමුත් සුපර් පොසිෂන් ස්ටේට් එකේදී ඔබට දැන් තේරෙනවා ඇති එක හෝ බිඳුව යන අවස්ථා දෙකම එක්වර පවතින්න පුළුවන්. ඒ වගේම ක්වොන්ටම් පරිගණනයේ තවත් වැදගත් සංකල්පයක් වන්නේ එන්ටැංගල්මන්ට්, එහෙමත් නැත්නම් පැටලීම යන සංකල්පයයි. එන්ටැංගල්මන්ට් එහෙමත් නැත්නම් පැටලීම කියන්නේ කියුබිට් අතර පවතින විශේෂ සම්බන්ධතාවයක්. එමගින් මෙම කියුබිට් එකිනෙකාගෙන් කොතරම් දුරස්ව සිටියත් සම්බන්ධිතාකාරයකින් හැසිරීමට ලක් වෙනවා. මේ තවත් පැහැදිලි කළොත් ඉතින් කියුබිට් පැටලී ඇති විට ඒ කියුබිට් එකක තත්ත්වය කොයි තරම් දුරින් තිබුණත් අනගෙහි තත්ත්වයට ක්ෂණිකව බලපානවා. මෙයින් අදහස් කරන්නේ ඔබ ඒ කියුබිට් එකක තත්ත්වය වෙනස් කළහොත් අනේ කියුබිට් තත්ත්වයද ක්ෂණිකව ඒ ආකාරයෙන්ම වෙනස් වෙන බවයි. ඉතින් සමහර විට ඔබ අහලා ඇති ක්වොන්ටම් පරිගණකයන් මගින් ඉතාම සංකීර්ණ ගැටලු ඉතාම කුඩා කාලයක් තුළ විසඳන්න පුළුවන් හැකියාවක් තිබෙනවා කියලා. ඉතින් එහෙම හැකියාවක් ලැබිලා තියෙන ක්වොන්ටම් පරිගණකවලට ලැබෙන්නේ මෙන්න මේ පැටලීම, එහෙම නැත්නම් එන්ටැංගල්මන්ට් කියන ප්‍රොපර්ටි එක නිසා. ආකාරයෙන් ඒ විදිහට සංකීර්ණ ගැටලු විසඳීමට හැකියාවක් ලැබිලා තියෙන්නේ. උදාහරණයක් ලෙස ඔබ සිතන්න, සම්භාව්‍ය බිටු දෙකක් තිබුණේ නම් ඒවට ඕනෑම අවස්ථාවක බිඳුව බිඳුව එක එක යන අවස්ථා හතරෙන් එකක් පමණ නියෝජනය කළ හැකියි. නමුත් එන්ටැංගල් වෙලා තියෙන, එහෙම නැත්නම් පැටලී තියෙන කියුබිට් දෙකකට එකවර අවස්ථා හතරම නියෝජනය කරන්න පුළුවන්. ඉතින් සුපර් පොසිෂන් ඇන්ඩ් එන්ටැංගල්මන්ට් කියන ප්‍රොපර්ටිස් නිසා ක්වොන්ටම් පරිගණකවලට ඇදහිය නොහැකි බලයක් තිබෙනවා.
මෙම නිසා ක්වොන්ටම් කම්පියුටින් වලට වෛද්‍ය විද්‍යාව, ගුප්ත ලේඛන විද්‍යාව, මූල්‍ය ඒ වගේම කෘත්‍රිම බුද්ධි ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල විප්ලවීය වෙනසක් කිරීමට හැකියාවක් තිබෙනවා. උදාහරණයක් ලෙස අපි වෛද්‍ය ක්ෂේත්‍රය සලකා බලුවොත්, වෛද්‍ය විද්‍යාවේදී ක්වොන්ටම් පරිගණක වලට අණු එකිනෙකා සමග අන්තර්ක්‍රියා කරන ආකාරය අනුකරණය කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම මද්‍රව්‍ය සොයා ගැනීමට, නව ඖෂධ අත්හදා බැලීමට යනාදී විවිධ කාර්යයන් සඳහා ක්වොන්ටම් පරිගණනය අපිට භාවිතා කරන්න පුළුවන්. ක්වොන්ටම් කම්පියුටර්ස් වල තිබෙන විශේෂම තවත් ගුණාංගයක් තමයි විශාල දත්ත ප්‍රමාණයක් එකවර කාර්යක්ෂම සකසන්න පුළුවන් වෙනවා. අපේ එදිනෙදා මේ දැනට භාවිතා කරන සම්භාව්‍ය පරිගණක වලට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිට ඔටෝමේෂන් එහෙම නැත්නම් ස්වංක්‍රීය වාහන දක්වා විවිධ කර්මාන්තවල විවිධ ක්ෂේත්‍රවල විවිධාකාරයෙන් යෙදුම් විදිහට මෙම ක්වොන්ටම් පරිගණනය භාවිතා කිරීමට අපිට හැකියාවක් පවතිනවා. එනයින් අපගේ තාක්ෂණය අපට සිතාගත නොහැකි ලෙස ඉතාමත් ආකාරයෙන් වැඩි දියුණු වෙනවා. නමුත් ක්වොන්ටම් පරිගණනයේ විභවය අතිමහත් වූවත් එය තවමත් පවතින්නේ සංවර්ධනයේ මුල් අවධියේ. මොකද ක්‍රියාකාරී ක්වොන්ටම් පරිගණකයක් තනීම අතිශයින්ම අභියෝගාත්මකයි. ඒට ප්‍රධානම හේතුව තමයි කියුබිට් යනු පරිසරයට ඉතාමත් සංවේදී දෙයක්. උෂ්ණත්වය හෝ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රවල ඇතිවන සුළු වෙනස්කමකට පවා ඔවුන්ගේ ගණනය කිරීමවලදී දෝෂ ඇතිවෙන්න පුළුවන්. ඉතින් අපි මෙම අවස්ථාව සලකන්නේ ජෙකෝ හෙරන්ස් කියලා. ඉතින් මෙම අභියෝගයන් ජය ගැනීම සඳහා විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් දෝෂ නිවැරදි කිරීමේ කේත සංවර්ධනය කිරීමට සහ කියුබිට් සඳහා ස්ථාවර පරිසරයක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටිනවා. Google, IBM සහ Microsoft වැනි ප්‍රධාන තාක්ෂණික සමාගම් මෙම පරීක්ෂණයන්ගෙන් දැනට ඉදිරියෙන්ම සිටිනවා. 2019 දී Google නිවේදනය කළේ එහි ක්වොන්ටම් පරිගණකය වන Sycamore ක්වොන්ටම් ආධිපත්‍ය ලබා දී ඇති බවයි. මෙයින් අදහස් කරන්නේ Sycamore වේගවත්ම සම්භාව්‍ය පරිගණකයටත් වඩා වේගයෙන් නිශ්චිත කාර්යයක් ඉටු කළ බවයි. මෙය සැලකිය යුතු සම්දිස්ථානයක් වූවත් ක්වොන්ටම් ආධිපත්‍ය පෙන්වුම් කළේ සාමාන්‍ය කාර්ය පරිගණනය සඳහා නොව ඉතා නිශ්චිත ගැටලුවක් සඳහා බව සැලකිල්ලට ගැනීම ඉතාමත් වැදගත්. අනෙක් අතට IBM විසින් cloud based platform සපයලා ක්වොන්ටම් පරිගණනය සඳහා ප්‍රවේශ විය හැකි බවට පත් කර තිබෙනවා. ඉතින් මෙවගින් ලෝක පුරා සිටින පරීක්ෂකයන් සහ සංවර්ධකයන්ට ක්වොන්ටම් ඇල්ගොරිතම අත්හදා බැලීමට සහ ශ්‍රේෂ්ඨයට දායක වීමට ඉඩ සලසනවා. Microsoft ආයතනයද ක්වොන්ටම් පරිගණක තාක්ෂණය දියුණු කිරීමට කටයුතු කරමින් සිටින අතර විශේෂයෙන්ම ක්වොන්ටම් ඇල්ගොරිතම ලිවීම සඳහා Q-hash නමින් ක්‍රමලේඛන භාෂාවක් නිර්මාණය කර ඇත. කෙසේ වෙතත් අප සිටින්නේ තවමත් පරීක්ෂණ මට්ටමේ. නමුත් මෙම ප්‍රගතිය බලාපොරොත්තු සහගත වන අතර ක්වොන්ටම් පරිගණක ක්ෂේත්‍රයට සම්බන්ධ වීමටද එය උද්‍යෝගිමත් කාලයකි. ක්වොන්ටම් කම්පියුටින් යනු සංකීර්ණ විද්‍යාත්මක ගැටලු විසඳීමේ සිට කෘත්‍රිම බුද්ධිය වැඩි දියුණු කිරීම දක්වා විවිධ ආකාරවලින් ලෝකය වෙනස් කිරීමේ හැකියාව ඇති සිත් ඇදගන්නා ක්ෂේත්‍රයක්. නමුත් මෙම තාක්ෂණික විප්ලවයේ අත්තර සිටින අප අපෙන්ම අසාගත යුතුයි මෙවැනි ප්‍රබල තාක්ෂණයකින් ලැබෙන සදාචාරාත්මක ඇඟවුම් මොනවාද. ඒ වගේම ක්වොන්ටම් පරිගණනය අප තවම සිතා නොමැති ආකාරයෙන් භාවිතා කළ හැකි අතර ඒ අපගේ පෞද්ගලිකත්වයට සහ ආරක්ෂාවට බලපාන්නේ කෙසේද? ඉතින් මම හිතනවා මේ වීඩියෝව තුළින් ඔබට ක්වොන්ටම් පරිගණකය කුමක්ද, ක්වොන්ටම් පරිගණනය යන කුමක්ද මේ පිළිබඳව සරල අදහසක් ගන්න ඔබට හැකියාවක් ලැබුණා කියලා. ඉතින් දිගටම මෙවැනි ගවේෂණාත්මක විද්‍යාත්මක වීඩියෝ බැලීමට නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මානවයත් සමග දිගටම රැඳී සිටින්න.